ඇ අපේ සංස්කෘතිය සමඟ බැඳුුණු දෙයක් කෘෂිකර්මාන්තේ. තේ කර්මාන්ත ඉතාමත්ම වැදගත් ඒ ව ගයමයි ගම්මිරිස්වැනි කම්මිරිස් කුරුදුු පැංගිරිවැෑනි මේ බෝග වලින් විශාල විදේශ විනමයක් අපිට ලබාගන්නට පුළුවන්. මේවා දියුණු කරනවා වෙනුවට දේශීය ගොවයා දියුණු කරනවා වෙනට දේශයේ ගොවයා අතරමංකරන වැඩ සතහනක් ප්‍රතිපත්තියක්ම අය අනුගමනෙල්. මෙන මෙහින්ද තමයි අපි කිව්වේ නැවතත් මේ ගොවියා නගාසිටවන්නට ආහාර වලින් ස්වම්පෝෂිත කරන්නට අපි රටේ ආහාර සුරක්ෂිත භාවය ඇති කරන්නට සුදුසු වැඩපිළිවෙලක් අපි යෝජනා කල්. එන්න තමයි අපි පොහෝර සනාධ පෝර නොමිලේ ලබා දෙෙනවා කිව්වේ. පක පක කෙත පගලාය. මේ හින්ද තමයි අපි ගොවි අය ක අපාහරිනව කිව්වේ. ඒක තේ වගා කරන ප්‍රදේශවල වැඩියෙන්ම තුනෙන් එක සියත හැත්ත පහක්. මෙරට ඉන්නේ කුඩාසා මධ්‍ය ප්‍රමාණත් ඒේවතු. මෙව දැන් වගා කරන්න නෑ නැවත වගා කරන්නෙත් නෑ. මේ වට සාන සපේලා නැවතත් මේ අය දිරිමත් කරවලා තේ වගාවත්ඉහලට ගෙනන්න ටෝනි. කෘෂි කර්මය හලට ගෙනන්න ඕන මේ බෝගවර්ග අපනායන කරීමෙන් විදේශවිනමයක් ලබාගන්නට ඕනෙ. මේවාට රජය මැදිහත් වෙන්නට ඕන විශේෂෙන්ම ලෝක වෙළඳ පොලේ හොඳ මිලාක් ලබාගැනීම සඳහා අප තේ අලවි කිරීම සඳහා කුරුන්දු අලවි කිරීම සඳහා අපේ ගම්මිරිස් අලවිකිරීම සඳහා වෙලඳ පොලො ස්වයා ගැනීම ඒ වෙළඳාම් කිරීම ඒ රජයෙන්විය යුතු දේවල් කෝ පගෙ ෙ පග ඒ දීවරයන්ට තවත් උනන්දු කරවල දීවර වරායවල් සංවර්ධනය කල්ලා පිදීවර කර්මාන්තය අපිට පුළුවන් මේ දීවර කර්මාන්තය හරහා විශාල විදේශවිනිමයක් උපේයන්නට කෝග අපේ ආර්ථික සැලස්ම සැලසිලා තියෙන්නේ ජනතාව කේන්ද්‍රීිය කරගන ජනතාව ගොඩගන්නට ජනතාව බලගත්තු කරන්නට අපි සෑම මට්ටම අපි තමුමත් අප රටේ දිලුඳු බවෙන් පහල ජනකොට සක්කන්නවා. අප ඒ අයව විශේෂෙන්ම රජයතුළ විශාල නිපුුණත්වයක් නැති රැකයාම නෝන තරම් තියෙනවා මේ නිනත්ව අ්‍ය ැ රැකයාමන් යයුත්තේ මේ දිලඳ පවුල්ලටයි. ඔන්ගේ ඒ හරහා ඔන්ගේ ආදාම වැඩි කල්ල ඕන්ව දදුප්පත් කමින් ඉහලට ගන්නට පුළුවන් අපේ බුද්ධිම තරුණ තරුණයන් වැඩිච ඒතනයක් ලැබෙන රැකයාාවන්වලට පූුණුවක් දෙඩට ඕන නිපුණත්වයක් දෙන්නට ඕන අද ලෝක ආර්ථිකය දිහා බැලුවම ලෝ ආර්ථික ආසියාාව විශේෂෙන්ම දියුණු වෙලාති වෙනවා ආසියානු රටවවා අද ලකේ දියුණු වෙනනම ප්‍රදේශතමයි ආසියාව මේ හරහා අපේ රටට වි අවස්ථාවක් ලැබිලතියෙනවා හරි දැක්මක් ඇ හරි සැලස්මක් ඇති බුද්ධය මුල් කරගන අපිට රැකයා නිපදවල වැඩි වේතනයක් ගන්න පුළුවන් රැකයා නිපදවන්නට ප්‍යාර්ථිකය දියුණු කරන්නට. අප රටේ බුද්ධිමත් පහසුවෙන්. බහුණ කරන්නට පුළුවන් බුද්තිමත් තරුණ තරුණයන්න ඉන්නවා අද උපාදයක් ලබාගත්තත් කලා අසිය උපාදයක් ලබාගත්තත් ඉළගට ඔවුන්ට රැකියාවක් ලබා ගන්නට පොලිමඉන්නට ආවශ්‍ය නොමුත් මේ අය ආර්ථිකයට වැදගත්වන ආකාරයට මාස හයක් වනි කාලයක් තුළදී අපිට පපුහුණු කරන්නට පුළුවවා තොරතුරු තාක්ෂණය පරිගනක තාක්ෂණය මේ සමාගම් අද ශ්‍රමය නැතුව ඔන්ගේ ආදායම වැඩි කරගන්නට බැරුව ඉන්නවා. මේ ශ්‍රමය අපි පුහුණු කරනනම් ඕන්න ඉල්ලා සිටින රජයා ැටියගට. මේ අධ්‍යාපන ශේෂත්‍රය දියුණු කල්ලා මේ මිනිස් සම්පත දියුණු කල්ලා නිපනත්වයක් ඇති පරුණතරුණය හදන්න. ඕනෑ තරම් රැකය අනිෂ්පාදනය කරන්නට පුළුවන්. මෙහින්ද තමයි අපි පොරොන්දුනේ අප මුල්ලල් අවෞෘදේම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කල්ලා. විශ්වවිද්‍යාල වල තියනෙන ධාරිතාව වැඩිල්ලා. න විශ ද්‍යාල ති කල් උපාදිී උසංස්ුපළ සමත්වන සියලුම දරුදරවන්ට විශවිද්‍යාලට ඇතු අවස්ථාව පිලබාදන.